අගහරු පහළොස් වැනි පදාදා කුම්භ රාශියට ගමන් කරනවා. වෘෂභ සිංහ වෘච්චික කුම්භ ලග්න හිමියන්ට ගජ වාසි. සිංහ වෘච්චික කුම්භ වෘෂභ රාශි සතරම පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන් නොසලී ඉදිරියට යා හැකි අභිමානීය රාජකීය දැල්මක් හෙළමින් මාර්තු මස 15 වැනි දින පස්වරු 6:08 කුම්භ රාශිය තුලා නවංශය දෙනට නැගතෙහි තුන්වන පාදයෙන් භූමි පුත්‍ර හෙවත් අඟහරු දෙව රාජයා සෙනසුරු හිමි කුම්භ රාශියට සංක්‍රමණය වනවා. මේෂ කටක තුලා මකර රාශි සතරම ඍජුක යෝග බලයෙන් නොසැලෙන ගුණයද ගුරු දීප්ත යෝග බලයෙන් රාශි 12ටමද ජව බල සම්පන්නව තම කටයුතු කර ගැනීමේ හැකියාවද යෙදී තිබෙනවා. කෘෂි කාර්මික කාර්මික කම්කරු ජනතාවට ස්වකීය දක්ෂතා නිපුණතා කුසල කර්ම ප්‍රායෝගිකව හසුරුවමින් උදාර මෙහෙයක නියතව සක්‍රියව වැඩ කටයුතු කළ හැකි ප්‍රියජනක කාලයක් වනවා. පාරිසරික සෞන්දර්යාත්මක බව වර්ධනය වීමෙන් දෙස් විදෙස් සංචාරක ව්‍යාපාර ප්‍රාණවත් කරනු ඇත. ඉඩම් නොමැති අයට ඔප්පු තිළිණ ලැබෙන සමයක් බව පෙන්නුම් කරනවා. උසස් අධ්‍යාපනයේ සෞඛ්‍ය සහ අධිකරණ සුභ සාධන ගණනාවක් සම්පාදනය වනවා. පෞද්ගලික ව්‍යාපාර කෙරෙහිද පූර්ණ අනුග්‍රහය ලබා දෙන සුවිශේෂී ග්‍රහ පීඨීමක් වනවා. සිංහ ජනරජ උදාරාශයෙහි හත් වැන්නෙහි කුජ ශනි සිකුරු ග්‍රහ සංයෝගයක් යෙදෙනවා. එසේම කුජ ශනි ගිනි කතුරු යෝග බලයද හත් වැන්නේද ෂට්කෝණ දෘෂ්ටියෙන් ගුරු ශනි යෝග බලයද යෙදීමෙන් සමාජගත නීතියට යුක්තියට පිටුපාන සැවට සබා දහමෙහි දඩුවම් කෙරෙහි පිටුපෑමට නොහැකි වනවා. අවිහිංසාව අවංක බව පිරිසිදු චරිතය සත්‍යවාදී බව සමග උත්තරීතර මනුෂ්‍ය ධර්ම පිටුපාන සැමට දඩුවම් ලැබෙන කාල 50ක් වනවා. අප්‍රේල් මස 23 වැනි දින දක්වා නිල් නාමික නාමික සොර සතුරන් කෙරෙහි ඉතාම බිහිසන බලපෑමක් සිදුවනවා. චර්යා ධර්මතාවයකින් සත්‍ය කරු කරමින් ජීවත් විය යුතු කාල 50ක් වනවා. ඉතින් අපි බලමු මේ ග්‍රහ මාරුව මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට බොහෝ කරුණු කාරණා කෙරෙහි මෙන්ම ලැබීම් කෙරෙහි මන්දගාමී බවක් බලපෑ හැකි බවක් පෙන්නුම් කරනවා. රැකියා ආදායම් මාර්ග කෙරෙහි විවිධ බාධක අවහිර මතු කරන බවක් පෙනෙනවා. උත්සාහය උනන්දුව හීන වී ගියහොත් ජීවන කමන් මගට බාධක ගෙන දෙන බවක්ද පෙනී යනවා. බාහිර රෝගාබාධ සතර උපද්‍රව බහුලව ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. වෘෂම ලග්නය. වෘෂම ලග්නයෙන් උපන් ඔබගේ දහවැන්න වූ කර්ම ස්ථානය ශක්තිමත් වන බවක් පෙන්නුම් කරනවා. රැකියා ආදායම් මාර්ග සම්බන්ධතා විවාහ කටයුතු උසස් බවකට පත්වනවා. ආදායම් මාර්ග අඩු වෙනුයේ දුරදිග නොබලා කටයුතු කරණීමෙන් බවක් පෙන්නුම් කරනවා. ආරම්භ කරන ලද කටයුතු මෙන්ම අලුතෙන් ආරම්භ කරන කටයුතු බොහෝමයක් සාර්ථක වන බවක් පෙන්නුම් කරනවා. මෙතන ලග්නය. මෙතන ලග්න හිමියන්ගේ භාග්‍ය ස්ථානය ජව බල සම්පන්නව අතිශය ප්‍රශස්ත බවකින් උද්දීපනය වන්නේය. එසේම උසස් වීම විජය ග්‍රහණ සත්‍යයි. නව ව්‍යාපාර වෙළඳ සේවා ආශ්‍රිත උසස් දියුණුවක් සැලසෙන බවක් පෙන්නුම් කරනවා. සිතේ සමගි සමාදානයේ පවතින අතර ප්‍රභූ ජනයා ආශ්‍රයට ලැබෙනවා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ යටපත්ව ගිය රැකියා ආදායම් මාර්ග දියුණුවට පාත්‍ර වන බවක් පෙන්නුම් කරනවා. එක්මන් තීරණ හදිසි කෝපය ආදියෙන් දුරස්තව නිසි දැකීමකින් ක්‍රියා කළ යුතු කල 50ක් වන බවක් පෙන්නුම් කරනවා. උත්සාහය උනන්දුව තරමටම ප්‍රතිඵල ලැබෙන බවක් පෙන්නුම් කරනවා. සෞඛ්‍ය කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දීම ශුභ වෙන බවක් පෙන්නුම් කරනවා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ හත් වැන්නෙහි කුජ ශනි සිකුරු ග්‍රහ පීඨීම ඉතාම යහපත් වන බවක් පෙන්නුම් කරනවා. මෙතෙක් කල යටගිය සෞභාග්‍ය ඉතා කෙටි දින කරනාවකින් යළි ඉස්මතුව සාර්ථකත්වයේ කරා ගමන් කරන බවක් පෙන්නුම් කරනවා. උදාසීන නොවේ කාර්යක්ෂමව කටයුතු කිරීමෙන්
දියුණුව සලසා ගත හැකි බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ රෝග සතුරු උපද්‍රව යටපත් වන ග්‍රහ පිහිටීමක් බව පෙන්නුම් කරනවා. කර්ම දෝෂ සර්ව ශාප දෝෂ බල වේග කෙරෙහි දැඩි අවධානය යොමු විය යුතු කාල පරිච්ඡේදයක් වෙනවා. දැන උගත් තම මෙන්ම උසස් අධ්‍යාපනයද ක්‍රමවත් ජීවිතය දැකීමට අනුකූලව හැඩ ගස්සා ගැනීමෙන් අභිමානවත් ජීවන ගමන් මගකටද යොමු විය හැකි බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ධාරණ මතක ශක්තිය දියුණු කරමින් දෙස් විදෙස් අධ්‍යාපනය සංචාරය රැකියා උසස් වීම විජය ග්‍රහණ ළඟා කරන බවක් පෙන්නුම් කරනවා. සිකුරුගෙන් ලබා දෙන කිරණ බලය අඟහරුගේ අභියෝගයෙන් යටපත් කරන කාල පරාසයක් වෙනවා. සමාරම්භක කාර්ය භාරයන් රැසකින් උසස් දියුණුවට පාත්‍ර කරනවා. සමාජගත ස්ථාවර දැක්ම තුළින් උසස් ජන දිවියකට මඟ සැලසෙනවා. වෘචික ලග්නය. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ පදිංචි ස්ථානයෙහි භූමියෙහි නවතාවයකින් යුතව කටයුතු සිදුවන බවක් පෙනී යනවා. වෘචික රාශි හිමියන්ට සස නැමැති යෝග බලය හතර වැන්නෙහි යෙදෙනවා. අධිකරණය, නීතිය, සෞඛ්‍ය, අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි උසස් බවක් මත කරන බවක් පෙන්නුම් කරනවා. ආරම්භක කාර්යභාරයන් උසස්ම තත්වයකට පාත්‍ර කරනවා. ධන ලග්නය. ධන ලග්නයෙන් උපන් ඔබගේ උත්සාහය උනන්දුව වික්‍රමයේ ශක්තිමත් කෙරෙන ග්‍රහචාරයක් වන බවක් පෙන්නුම් කරනවා. උසස් සිතැඟියාවන් සාර්ථකත්වයට නැඹුරු වන බවක් පෙන්නුම් කරනවා. බොහෝ දුරට ආගම දහමට සිත යොමු කරන බවක් පෙන්නුම් කරනවා. නිර්මාණශීලීත්වය කෙරෙහි තුඩු දෙන නවතම කටයුතු රැසක් සිදු කරන බවක් පෙන්නුම් කරනවා. දූරදර්ශීව බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු කල පරාසයක් වෙනවා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ තැන්පත් ධනය දේපල වස්තුව රැකිය ආදායම් මාර්ග ආශ්‍රිතව උසස් දියුණුවක් මතු කරන බවක් පෙන්නුම් කරනවා. ආගම දහමට නැඹුරු වනවා. නිර්මාණශීලී බවක් දක්නට ලැබෙනවා. ආර්ථිකය නව විශිෂ්ට මගකට නැඹුරු වනවා. තිරසර දැකීමකින් ඉදිරි ගමන නොනවත්වාම ඉදිරියට යාමට සුබවාදී වන බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජීවන ගමන අතිශය ප්‍රශස්ත වන අතර උද්දාරතම ඉදිරි ගමන් මගක ප්‍රිය මනාප යෝගයක් දිගු කාලීනව පවතින බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපනය රැකියා ආදායම් මාර්ග උසස්තම ජීවන ගමන් මගක සතට කෙනදෙන කාල පරාසයක් වෙනවා. නිරවුල් මනසකින් කටයුතු කිරීම සමාජයෙහි ප්‍රසාදයට ලක්වීමට හේතු වෙනවා. මාර්ත මාසය පුරා ක්‍රියාකාරකම් බහුල කරන බවක් පෙනී යනවා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ කර්මස්ථානය භාග්‍යස්ථානයද ධර්ම ත්‍රිකෝණයෙහිද ශක්තිය වසර පුරා බලපාන බවක් පෙන්නුම් කරනවා. ආලෝක ග්‍රහ කිරණ සමග බ්‍රහස්පති යුරේනස් ලග්න ගතවීමද මේ වසර ආරම්භයේ සිට උසස් ප්‍රතිඵල ගෙන දීමට හේතු වන බවක් පෙන්නුම් කරනවා. ඔරොත්ත දීමේ ශක්තිය මෙන්ම විදදරා ගැනීමේ ශක්තිය ඔබ කෙරෙහි උදාරත ලෙස පිහිටා ඇති බැව් පෙනී යනවා.